සඳුරට ගාමන්ට ඇනෝම දෙන්නට සාගරට පුදුමාකාර දුකක් විඳින්නට සිදුවිය. ඔහු දවල් වරුවම ගත කර අලුතින් භාජනද විශාල ලිප්තිකද ගත්තේය. සාමාන්‍යයෙන් කඩල්වලට දමන කෑම පැකට් 700ට අමතරව තවත් පැකට් 700ක් දවල්ට දිවිය යුතුය. ඒ ලේසි පාසු දෙයක් නොවේ. ඒ බව සාගර දැනුණේ. ඔහු චන්නව යවා තවත් පිරිමි ළමයි දෙන්නෙක් සොයාගත්තේය. දැන් චන්නා සාගරත් ඇරෙනකොට සපුමලි කේටෙස්සි කොල්ලෝ 7 දිනක් සිටිති. වෙනදා සටන පටන් ගන්නේ 8ට 9ට. දැන් 4ට 5ට බත්තු යන්නට පටන් ගත යුතුය. සමහර විට මුළු රැහම උයන්නට සිදුවනු ඇත. මට දුක උඹ ගැන. උඹ පැයකටවත් ඇහැපියා ගන්නෑ. චන්න කිවි දුකිනි. හැම ව්‍යංජනයක්ම ඒදුවේ සාගරය. අපි මේ ඕඩරේ ඉස්සලා දෙමු මචං. මදි වුණොත් තව ටික දෙනෙක් ගමු. පැකින් වලට එළියේ හට් එකක්වත් ඉස්සරහට ගහගන්න වෙයි. ගහමු. දැන් මේ ජීවිතයේ අභියෝග වලට ඉස්සරමින් බය නැත. වම්බටු මෝජු සීනි සම්බෝල මාළු ඇඹුල් තියල් හවසම දාමු. පරිප්පු කරියයි සලාදේ උදේට දාමු. සීනි සම්බෝල නම් දවස් දෙකකට හරි අදාගන්න පුළුවන්. රෑට කොල්ලන්ට කන්න කේක් එකක්වත් ගෙනත් තියපන් මචං. චන්න මේ මිනිස්කමට ආදරය කළේ. දුක් විඳ ඉහළට ආවිට මෙහෙමය. ඒත් හැමෝම එහෙම නැත. චන්න මචං, මං හවස් අතේ මාලිගාවට ටිකක් යනවා. භාරයක් වෙන්නද මචං? නෑ මචං, භාරයක් ඔප්පු කරන්න. මොකද්ද උන භාරේ? අපි පැකට් 1000ක් දෙන තරමට දියුණු වුණාම එයාගේ අතින් පිච්ච මල් වට්ටිය පූජා කරනවා කියලා. ඔහුට හරියන්නේද මේ නිසා විය යුතුය? නංගිට කිව්වද? නෑ, ගෙදරන ඉන්නේ. එක්කගෙන යනවා. මල් ලොකු පිච්ච වට්ටියකට ඕඩර් දුන්නා මල් කඩේට. එහෙනම් මේ බාරි ඔප්පු කරලා තවත් බාරයක් වෙලා වරෙන්. ඒකටත් බාර වෙලා තියෙන්නේ මචං. ඒකත් ඉක්මනටම ඔප්පු කරන්න ලැබෙයි. සාගර කාමරට ගියේ ජංගම දුරකථනයේ ඔබමිනි. ඉන් ගන්නට ඇත්තේ ඇයට වමනි. ටෙලිෆෝන් ඔපරේටර් වගේ රිංගුණ ගමන් ඇවිත් ගන්නවා. ඕ කීවේ සිනාසෙමිනි. මන් දන්නවනේ කවුද ගන්නේ කියලා. මාත් කතා කරන්න හිතුවේ. ඉතින් කතා නොකොලේ. වැඩනේ, පවුනේ මං කරදර කරලා. කරදර කරන තරමට ආසයි. ඔයාගේ සුදු නෝන තාම කරදර කරන්න ගත්තේ නෑ. කරනකම් බලන් ඉන්නේ. දෙදෙනාම සිනාසුනෝය. මං හවස එනවා. පොඩි ගමනක් එක්කන් යන්න. අනේ එන්නකෝ, පාළුවේ උන්නේ. කොහෙද කියලා අහන්නේ. කොහෙ වුණත් මට කමක් නෑ. මගේ සාගරේ එක්කනේ. කෙල්ල කතා කරන්නේ පුදුමාකාර සතුටකිනි. මාලිගාවට යන්න. භාරයක් වෙලා තිබ්බා. ඒක ඔප්පු කරන්න. මොකද්ද භාරේ? පැකට් 1000ක් සම්පූර්ණ කරද්දි චූටි මැනිකගේ අතින් පිච්ච මල් වට්ටියක් පූජා කරනවා කියලා. ඇයි රත්තරම් මගේ අතින්? ඒ අත තමා මට වාසනාව ගෙනාවේ. සපූ මොහොතක් උන්නේ කතා කරගත නොහැකිවය. 6ට එන්නම්. ඇඳගෙන ඉන්න. තව කොහේ හරි යනවද? කොහෙද යන්න ඕන? එපා, අද වැඩනේ, වෙන දවසක. මං එක්කයි යන්නම්. ඉරිදට. සාගර දුරකතනේ තිබුවේ සැනසීමනි. කොහොමත් මේ දවස්වල හිතට දැනෙනා නිවන වැඩිය. සපු මාලිගාවට යන්නට ඇඳගත්තේ සුදු බ්‍රවුසයත් ඩෙනිම් සායත්ය. මාලිගාවට යන නිසා එය හවස කියා නොබල නාගත්තාය. ඇරත් පිච්ච මල් වට්ටිය පූජා කරන්නේ තමාය. සුජාතා කාමරට ආවේ සපු හැඩවෙද්දිය.
දැන් කෙල්ලගේ තිබූ හොඳු මාදු පාට නැත. ඉස්සර මූණේ තිබූ පාට දැන් යලිත් පැමිණ ඇත. සාගරයා එනවා කිව්වා මාලිගාවට එක්කන් යන්න. පැකට් 1000ක් සම්පූර්ණ වුණාම මගේ අතින් සමන් මල් වට්ටියක් දෙන්න බාර වුණාලු. සුජාතා සිනාසුනාය. ඇයි අම්මා? කොල්ලා ෆාම් හවුස් එකට ආපු දවස මට මතක් වුණා. ඒ දවස මතක් කරන්නට දුකය. ඒ මොනවත් බැලුවේ නැත. ඒකව හදාපු අම්මටයි තාත්තටයි ඔයත් පින් දෙන්න ඕන. මං එයාලව හරියට මතක් කරනවා අම්මා. ඒ උගන්නපු ගුණ්‍යාපත්කම් තමයි කොල්ලට තියෙන්නේ. සුජාතා ඇඳ මත ඉඳගත්තාය. මං තාත්තට කියන්නද? මොකද්ද? පුතාගෙන තාත්තා මොනා කියයිද? තේරුම් ගනි. ඔයාටම තමා පුළුවන්. මං හොඳ වෙලාවක් බල්ලා කියන්නම්. තාත්තත් මේවා දන්නවනම් හොඳයි තමා. සබු සැනසුන් සුසුමක් කෙලමින් කීවාය. අම්මා දන්නවද? මොකද්ද? ගේකුත් හදන්නවලු ඉන්නේ. අනේ එයා හදයි. හදයි තමා. එහෙම කොල්ලා. මේ ප්‍රශ්න දෙවියන් විසදා දුන්න ආකාරය පුදුමය. ආවද කොහෙද? කාමරෙට එක්කන් ඉන්න අම්මේ. සපු මුතු ඇල්ලූ කරාඹෝ දමමින් කීවාය. පෙර මගට ගිය සුජාතාය. සුදු බතික් සරමත් සුදු කමිසයක් ඇඳවුන් කොල්ලාව දකිද්දි සුජාතාට පුදුමාකාර ලෝභකමක් දැනුනි. පුතාද හරි ලස්සනයි. හොඳයි නේද අම්මේ? භාර්යාවක් ඔප්පු කරන්න අම්මේ. අම්මත් යන්. අද දෙන්නත් එක්ක යන්නකෝ. සුජාතා සාගර සමගම කාමරයට ආවය. සපු ඔහුව දැක්කේ කැඩපතිනි. ඇගේ තුන් හිතම ලෝභකමින් පිරී ගියේ. සපුමල් කුමාරෙක් වැඩලද අම්මේ? සපුමලිව එහෙම නැතුව එක්කන් යන්න බෑනේ. නේද අම්මේ? සාගර කටපුරා කීවේ. දෙදෙනාම කාමරේ බිම දනවබා සුජාතාට වැන්දෝය. නිවසින් පිටව යන්නට පෙර සාගර දිසානායක මහතාගේ කාමරයට ගියේ. ඔවුන්නේ පුතක් කියවමිනි. කොල්ලාව දැක ඔහුට සතුටක් දැනුනේ. දැන්ද ආවේ පුතා? දැන් ටිකක් වෙලාස. සීයරත් කියන්නකො සාගරයේ. සපු ඔහු පිටුපසින්ද සාගරට කීවාය. මොකද්ද පුතා? අද මේ මාලිගාවට යන්නේස බාරයක් ඔප්පු කරන්න. සිය දන්නවද බාරේ මොකද්ද කියලා? මං කියන්නද සාගරයේ? සාගර ඇදෙස බලා සිනාසුනේ. හෙට සීයේ සපුමලේ කේටස් වලින් දවසකට දෙන කෑම පැකට් ගාන 1000 පනිනවා. ඇත්තද පුතා? ඔව් සර්. කඳුරට ගාමන්ටගෙන් පැකට් 700ක ඕඩරයක් ආවා. ෂා මරුනේ. දිසානායක මහතාට ඇත්තටම සතුටක් දැනුනේ. ඔහු කවදාකෝ මෙතනට එන බව දැනුනේ. ඔයාට හරියන්නේ ඔයාගේ අවංකකමට, ආත්ම පරිත්‍යාගයට. වෙලාවක අම්මටයි තාත්තටයි පින් දීලා දාහනියක් දෙන්න. මං දෙනවා සර්. අපි අන්නම් සර් එනම්. දෙදිනාම ධනෝබා දිසානායක මහතාට වැන්දෝය. සර්. යන්නට හැරී සාගර යලිත් කතා කළේ. පුතා, සර්ට පහළු ඉනේ. ඔහු සිනාසුනේ. අපට අපේ ෆාම් එක කරගන්න බැරි වුණානේ පුතා. කරදර ආවනේ. මේ කරදර ඉවර වුණාම අපි අපේ ෆාම් එක පටන් ගමු සර්. පටන් ගන්න බෑ පුතා. ඇයි සර්? සපෝද පුදුමෙන් දිසානායක මහතා දෙස බැලුවාය. මගේ දකුණු අත මට අද නෑ. ඒක නක්ගන්න හිටපු හොඳම කොල්ල අද මට නෑනේ. ඔහු කියන්නේ තමා ගැන බව සාගර දනි. මං හැමදාම ඉන්නවා සර්. අපි ඒක කරමු. කරමු එහෙනම්. සපෝ සිනාසුනේ මිහිරි ලෙසිනි. සපු ගොස් පුංචි වෑන්රී ඉඳගත්තේ සාගර දෙසම් බලාගෙනය. සර් පව්.
මට දුකයි. දවසම ඕම ඉන්නේ. අපි ෆාම් එක පටන් ගමු. ඔක්කොම එහෙනම් පට්ටි පොළ යන්න ඕන. ආස නැහැ. හරි ආසයි. සාගර වාහනේ කොළඹ නුවර පාරට දැම්මේ නිදාසනේ. සපුවේ වමත මෘදු ලෙස අල්ලා ගත්තාය. සරමට හැඩයි. මං හිතේ ගොඩේ කොල්ලෙක් වගේ කියලා. හරිම ලස්සනයි. සාගර කඩසාපු වෙතින් නික්මියා එළියෙන් ප්‍රභාවත් වූ සපුගේ මුහුණ දෙස බලා සිනාසුනේ. මාරෑ නුවරට වැටුනේ හද්දා වැස්සකි. සපු කුස්සී පිටත දොරකට වාඩිවී පහළ මිදුලට වහින දෙස ආශාවෙන් බලා උන්නාය. ඉඳහිට විදුලු කොටද්දී කෙල්ල දෙවුරු හකුලුවා ගත්තාය. පුදුම වැස්සක් නේද ප්‍රේමා? ප්‍රේමා ඉන්නේ රෑකෑමට ඉඳියාප්ප හදමිනි. ඒ නිසා මුළු කුස්සියම පාන් පිටි තම්බන සුවඳය. ඒකනි බේබි. පව්, මේ වැස්ස යා කෑම හදනවා ඇති. සපෝ කිවි හූල්ලාමිනි. පව් තමයි බේබි. එච්චර ගානකට කෑම හදනවා කියලා හිතද්දිත් ඇඟ හිරි වැටෙනවා. ඒත් එයා දුකක් කියලා හිතන්නේ නෑ ප්‍රේමා. හරි ආසාවෙන් ඒවා කරන්නේ. දැන් රෑ නින්දක්ම නෑ. උදේ පැකට් ගාලා චුට්ටක් ඇලවෙනවලු. ඒවා කියද්දිත් කෙල්ලගේ දැස් තෙත්වෙයි. මල්ලිගේ වීරිය හින්දනි බේබි මේ කරදර අඩුනිත්. ජීවිතය අත්හැරලා දාලා ප්‍රේම තිබ්බේ. මං හිතුවේ නෑ සැනසීමෙන් ඉන්න පුළුවන් දවසක් එයි කියලා. ඒත් තව ටික කාලයක් මල්ලිව පරිස්සම් කරගන්න. වැස්ස තවත් වැඩි විය. දැන් සීතලය. සපු ඇඳගෙන උන්නේ තරමක් ලොකු ටී-ෂර්ට් එකකි. ඇහැ යටට දෑතම දමාගෙන දොරකඩ පඩියේ වකුටු වූවාය. සීතලවද මෙතන ඉදීම සුන්දරය. ප්‍රේමෝ, බේබි, කෝපි චුට්ටක් බොමුකෝ. බොමු. අම්මටයි සීයටයි එකම හදමු. ප්‍රේමා කේතලේ තබා කෝපි හදන්නට ගත්තාය. රෑට එතනට වෙලා ඉන්න හරි ආසයි ප්‍රේමා. මටත් ආසයි. අපි දවසක ඉමු. රෑට ලයිට් දාගෙන පැයෙන් පැය කෝපි හදාදා බිබි. පාන් කකාලු වැඩ කරන්නේ. ඉන්න තැන පාලුවකුත් නෑ. සපු වැස්ස දෙස බලාගෙන වුණාය. ඔවුන්නේ කිලෝමීටර් 2-3කට එහායිනේ. ඒ දුර පවා වැඩි අය ඇයට දැන් සිතේ. පොඩි බේබිට කිරි කෝපි හදමු නේද බේබි? කෝ ප්‍රේමා? දැන් නෙයි බඩගිනී කියාගෙන. ප්‍රේමා රස කෝපි එකක් හදා කෙල්ල අතේ තැබුවා අය. කෝපි බොන හැමදාකම සිහිවන්නේ ෆාම් හවුස් එකේ ගෙව් දවස්ය. ඒ සමගම සිහිවන සියල්ල ඒ වෙලාවට සිහිවෙයි. මයි අද්දි ලොකු නෝනයි ලොකු මහත්තයයි කතාව. අපේ මල්ලි ගැන. තේ දෙන්නට ගිය ප්‍රේමා පැමිණ කීවාය. මොනවාද ප්‍රේමා කියන්නේ? කොල්ලා ගැන පුදුමලු. එයා ගැන පුදුම තමා ප්‍රේමා. සපෝ කිවේ ඒ මුණ සී කරමිනි. වෙලාවක් බලලා මහත්තයට කියනවලු. අම්මා මටත් කිව්වා. කියන එක හොඳයි. තාත්තා මොනා කියයිද ප්‍රේමා? දැන් අකමැති වෙන එකක් නෑ. සපෝටද සිටින්නේ එහෙමය. කොහොමත් දැන් ඉන්නේ ඉස්සර උන් තාත්තා නොවේ.